කුලක පාඩමේ ප්‍රශ්න අංක 16 ළමයි කරලා තිබුණා ප්‍රශ්න අංක 16 ගොඩක් අය එවලක් තිබුණා පිළිතුරු හරි අර මේ වචනේ විස්තර කිරීම තමයි පොඩ්ඩක් හරියට හරි ගිහිල්ල නැති නැත්තේ ඉක්මනින් වැඩේ කරන්නම් 3 5 7 11 1 9 13 මෙයා A කුලකය मैं बी कुल के सर्वोच्च कुल के देख अट दहाय दोलह हाय हतर ए कुल के लिया नलु आ मैं तीन ए कुल के ए गे तुली नौक में एट आई थी एक तुन पाहा हत एक कुला हत कालिंग नामय एक कुला हत दहा तुन හරි දා ගන්න පුළුවන් දඩබඩ ගාලා b කුලකය 3 5 7 11 හරි දා ගන්න මොනවා හරි වැරද්දක් තිබුණොත් මට ටක් ගාලා කියන්න මගේ ඇති මොනවා හරි මිස් වුණොත් එහෙම ඊළඟට සර්වාත්‍ර කුලකය 1 2 3 4 5 6 7 8 9 10 11 12 එච්චරයි නේ එක 2 3 4 5 6 7 8 9 10 11 12 ආ 13ක් තියෙනවා. මේ ළමයි කියන්නෙත් නෑ. ඔව් 13ක් තියෙනවා. 3. සර්වත්‍ර කුලකයෙන් පස්සේ A ඡේදන B කුලකය A ඡේදන B ආ A'ටයි B'ටයි පොදු. A'ටත් පොදු B'ටත් පොදු දෙන්නටම. A'ගේ ඇතුලේනේ B ඉන්නේ. A'ගේ ඇතුලේ තමයි B ඉන්නේ. එහෙනම් කවුද උපකුලකේ A'ද B'ද? B. B උපකුලකේ. එතන මව් කුලකේ කවුද? අම්මා කවුද? A A මව් කුලකය A A'ගේ ඇතුලේ තමයි B ඉන්නේ. එතකොට A ඡේදන B කියන්නේ A'ටත් B'ටත් දෙන්නටම පොදු ඒවා. A'ගේ ඇතුලේ තියෙන ඔක්කොම A'ටයි තී. B'ගේ ඇතුලේ තියෙන ඔක්කොම B'ටයි තී. එහෙනම් E'ටත් B'ටත් දෙන්නටමයි තියෙන්නේ 3 5 7 11. හරි. A'ගේ ඇතුලේනේ කොහොමත් මේවා තියෙන්නේ. එහෙනම් B'ටයි තී 3 5 7 11. A 3 5 7 11 A'ටත්යි තී. එහෙනම් දෙන්නටම පොදු වෙන්නේ 3 5 7 11. තුන පහ හත 11. එහෙනම් පුතේ අපිට මේ වැදගත් ප්‍රතිඵලයක් පේනවා. ඔන්න ඔහොම කුකුලකයක් වෙන වෙලාවේදී මේ B කුලකයයි A ඡේදන B කුලකයයි ගැන මොකද්ද ඔයගලට කියන්න පුළුවන්? ඒකේ අවයව සමානයි. සමානයි. එහෙනම් B කුලකයයි ඡේදන කුලකයයි සමාන වෙලා. නැක්ක? උපකුලක වෙන අවස්ථාවේදී B කුලකයි A ඡේදන B සමානයි. හරි මම මේ නිකන් පෙන්නුවේ ඕගලන්ට සමහර වෙලාවට නිකන් අහන්න පුළුවන් ඔය වගේ ප්‍රශ්න. ඇති සම්බන්ධයක් මොකක් හරි කියන්නේ. ආ සම්බන්ධය තමයි සමානයි. කියන්නේ සමකුලක වෙලායි දෙන්න. සමාන වෙලා. මේ දෙන්න සමානයි කියන්නේ සමකුලක වෙනවා. ඊළඟට A මේල B කුලකය. A මේල B. A ගේ B ගේ ඔක්කොම 1 3 1 3 5 7 9 11 13 ඕන්න A මේලේ B මිස් වුණොත් කියන්නේ එක අවයවයක් හරි ඊළඟට A මේල B ඩෑෂ් A මේල B ඩෑෂ් A මේල B කියන්නේ A ගේ B ගේ ඔක්කොමනේ ආ තව ප්‍රශ්නයක් අහනවා A මේල B සමාන වෙන්නේ කාටද? තව එකක් කියන්නේ A මේල B සමාන වෙන කෙනෙක්. A ට. A ඡේදන B සමානයි කිව්වේ කාටද ඔයගොල්ලෝ ඉස්සෙල්ලා? A ඡේදන B සමානයි කිව්වා B ට. B ට. A මේල B කාට සමාන වෙන්නේ? හිගේ B ගේ ඔක්කොම. A ට. A ට. නැක්කනේ. මෙහෙම වෙන්නේ මොකක් වුණොත් විතරයිද? උපකුලකයක් වුණොත් විතරයි B උපකුලකයක් A විට තමයි පුතේ ඔන්න ඔහොම වෙන්නේ A ට B උපකුලකයක් වුණොත් A කුලකේ ඔන්න ඔය දෙක වෙන්නේ එක්කනේ හරි මම නිකන් ලිව්වේ හොඳයි මේව නිකන් අර විභාගෙට අහන්නේ නැහැ ඉතින් ඒකුවත් නිකන් හදිසියේවත් දැන් කරන කුලක පාඩමේ ටියුට් එක පුතේ මෙහෙමයි දැන් ටියුට් එක නම් ඉවරයි මේ ඔයාමට ක්ලාස් එක ඉවරනට පස්සේ දැන් මේ පාඩම ඉවරයි හොඳ 16 17 18 ටියුට් එකකින්
විනාඩි 15කින් වගේ මේ පාඩම ඉවර කරනවා. ඒ නිසා ඉතින් දැන් කමන්නේ. A මේල B ඩෑෂ්. A මේල B ඩෑෂ් කියන්නේ A මේල B ට අයිති නැති ඒවා. A මේල B කියන්නේ මේ ටිකනේ. ඊට අයිති නැති ඒවා වටේ තියෙන ටික. ටක් ගාලා කියාගෙන යන්න. 2 4 6 8 10 12. 2 4 6 8 10 12. ඊළඟට A ඡේදන B ඩෑෂ්. ආ. A ඡේදන B ඩෑෂ් ඊළඟට. මොනවද A ඡේදන B ඩෑෂ්? ඒ ඡේදන B කියන්නේ මෙයානේ. ඒ ඡේදන B ඩෑස් ඊට අයිති නැති ඒවා. එහෙනම් මොනවද ඒ ඡේදන B ඩෑස්? 1 2 මේ ටික නොවෙන් අනිත් ඔක්කොම. 1 2 7 3 බෑ. 4 6 8 10 12 9 10 12 12 13 13. ඔය තියෙන ඔන්න ඔය ටික තමයි A ඡේදන B ඩෑෂ්. A ඡේදන B කියන්නේ මේ ටික ඊට අයිති නැති ටික වටේ ටික. මෙයාට අයිති නැති ටික. හරි. ඊළඟට A ඩෑෂ්. A ට අයිති නැති. A ඩෑෂ් ආ 2 4 6 8 10 12. A ඩෑෂ් කියන්නේ හරියට කවුරු වගේමද? A dash කාට සමානයිද? B A ගේ B ගේ A මේල B ගේ dash dash මේ දෙකම එකයිනේ බලන්න හොඳට බලන්න A dash එකයි A මේල B dash එකයි දෙකම එකයි නේද 2 4 6 8 10 12 ඔව් එහෙනම් මේ ටිකම තමයි පුතේ A dash එක ඔය ටිකම තමයි A ඩෑෂ් මම මෙතනින්ම දාන්නම් මොන A ඩෑෂ් A ඩෑෂ් කියන්නේ A ට අයිති නැති 2 4 6 8 10 12 හරි මෙන්න මේක ඒතර උත්තරේ A ඩෑෂ්ට ඊට පස්සේ B ඩෑෂ් ආ B ඩෑෂ්ට එන්නේ මොනවද B ට අයිති නැති හරියට නිකන් කවුරු වගේද A ඡේදන B ගේ ඩෑෂ් ඩෑෂ් මෙන්න මෙයාම තමයි. එහෙනම් මේ ටිකමයි එන්නේ. B ඩෑෂ් ට එන්නේ මේ ටිකමයි. හරි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය. ඒ කුලකයේ වචනේ විස්තර කර ලියන්න. බලන්න පුතේ ඒ කුලකයේ තියෙන මොනවද? 1 3 5 7. ඈ 1 3 5 7 9 11 13. 1 3 5 7 9 11 13 ඔය මොන සංඛ්‍යාවද? ප්‍රථමක සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවද ඔත්තේ සංඛ්‍යාවද? ඒක ප්‍රථමකයිද? ඔත්තේ සංඛ්‍යාව ආ මේ 1 3 5 7 7 9 11 13 1 3 5 7 9 11 13 මේ තියෙන්නේ මොනවද ඔක්කොම? ප්‍රථමක ඔත්තේ සංඛ්‍යාව නෙමෙයිද ප්‍රථමක සංඛ්‍යාවද? ඔත්තේ සංඛ්‍යාව තියෙන්නේ ප්‍රථමක සංඛ්‍යාව මේ එක කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයිනේ පුතේ. හරිද? මේ ළමයි ප්‍රථමක සංඛ්‍යාව දන්නෙත් නෑ ඔත්තේ සංඛ්‍යාව දන්නෙත් නෑ. ඒකයි වෙලා තියෙන්නේ. මෙන්න පුතේ ඔත්තේ ටික. ඔත්තේ සංඛ්‍යාව මොනවද? 1 3 5 7 9 11 13 15 ඔය තියෙන්නේ ඔත්තේ සංඛ්‍යාව. ප්‍රථමක සාධක දෙකක් පමණක් තියෙනවා. 2 3 5 7 11 13 17 19 කොහොම යන්නේ 23 29 හරි දැන් බලන්නකො 1 තියෙනවා 3ක් තියෙනවා මේ ඒගේ ඇතුලේ 1 තියෙනවා 3 තියෙනවා 5 තියෙනවා 7 තියෙනවා 9 තියෙනවා ඒගේ ඇතුලේ තියෙන ඒවා ටික කියන්නේ හරි 11 තියෙනවා 13 තියෙනවා එහෙනම් මේ ඔත්තේ සංඛ්‍යාව ඒ කියන්නේ ඔත්තේ සංඛ්‍යාව හැබැයි පුතේ නිකම් ඔත්තේ සංඛ්‍යාව කියලා ලියන්න එපා නිකම්ම ඔත්තේ සංඛ්‍යාව කියලා ලිව්වොත් එහෙම එක මේ කෙලවරක් නේ ඒ මොන කුලකද නිකම්ම ඔත්තේ සංඛ්‍යාව කියලා කිව්වොත් පරිමිතද අපරිමිතද අපරිමිත අපරිමිත කුලකයක් දැන් මෙතන තියෙන ඔත්තේ සංඛ්‍යාව ටික පරිමිතද අපරිමිතයිද දැන් මේක ඇතුලේ තියෙන්නේ පරිමිතයි පරිමිත කරන්න නම් අපි යම් සීමාවක් දාලා සීමාවක් දාලා කියන්නේ එහෙනම්
एक ऐसे टे दहाई और ना सीमा वक्त देमा एक ऐसे टे दहातुन तेक कहती औरते संख्या नेतंग बिंदुवत दाहतरत ततरहती औरते संख्या है मारी कम कोमार आइए ना अगर बी कुल के आप इस तरह कर मोहम्म तूना पाहा हाते कुला हा तूना पाहा हाते कुला हा तूने पाहा हाते कुला हा प्रथम का साथ मोनावदमी प्रथम का साथ प्रथम का संख्या की ना की अर्द तूने सीटे सीटे कुला हाते तूने सीटे एकोला हाते ऐति प्रथम का संख्या ईलांगड़ सार्वत्रे हाँ सार्वत्रे तीनों ने बोले एक देखे तुम आदर पाह हाथ आटर में दहाई बोला दुलाहा दहा तुम इके ना ओको में गायन संख्या ठीक है गायन संख्या है मतलब तंग पूर्ण संख्या क्या ना पुरवां गायन संख्या पूर्ण संख्या मतलब तंग निकीले आहिम क्या ना पुरो गायन संख्या पूर्ण संख्या निकीले की ना की ये रहता मूल गायन संख्या दहातुन गणिन संख्या प्रश्नांक दाहत ईलंग प्रश्न पाठ में अवसान उन्न सार्वत्रिकुल के मिहिम दीर मम्मी दीपुटिकल आगना एक देख तुन हतर पह हय हत हत अट නමය 10 p කියලා කුලකයක් 1 2 3 කියලා දීලා q කියලා කුලකයක් 5 6 7 කියලා දීලා හරි පුතේ මේක p q වෙන් සටහනක දක්වන්න කියනවනේ ආ මෙන්න මේ තොරතුරු ටික වෙන් රූප සටහනක දාන්න ඕනි छेदनेक्त වියුක්ත විදියට ආ වියුක්ත විදියට තමයි අඳින්න ඕන. ඡේදනයක් නැතුව වියුක්ත කුලක ලෙස තමයි අඳින්න ඕනි. හේතුව මේ මේදෙනට පොදු අවයව කිසිවක් නැහැ. එහෙනම් මේ තියෙන වියුක්ත කුලක දෙකක්. ඔන්න එහෙනම් පුතේ වියුක්ත වෙන විදියට අඳින්න මෙන්න මේ. මෙයා p කියලා නම් කරන්න. මෙයා q මට මේ පැත්තට ඉඳලා නිසා මම මෙහෙ නම් කරා q. p ට 1 2 3 एक देख तून क्यूट पहा हाथ इतुटी का सार्वत्र कुल एक दाल देख हरि तुन हरि हतर पहा हय हत हरि अट नमे दहाय अट नमे दहाय ओ नोमेटिक देम रोमिलाका एक आ पी क्यू मई हाने एक ओने पी क्यू सार्वत्र कुल के हान मनी मे तुन मन आने लिवत का मन लिव दत्त मन रोमिला हतर पी मेल क्यू आनवा पी मेल क्यू पी गे क्यू गे ओकोम मेले नोकोम ओकोम एक देख तून पहा हत आठ नवे दहा एक बोले पी मेल क्यू ओकोम मेवादी पी गे क्यू गे भीतर पी मेल क्यू
අවුදර ඔක්කොම කියාගෙන ගියේ පීමේල කිව් කියන්නේ පීගේ කිව්ගේ ඔක්කොම පීගේ කිව්ගේ ඔක්කොම හරි රෝමි ලක්කම් පහ පී ඡේදන කිව් පී ඡේදන කිව් මොකද කියන්නේ අභිශූන්‍යයි එක්ක හිස්සඟල වරහණක් එක්ක බින්දුවක් දාලා කපලා දාන්න ඔය දෙකම වැඩේ කරන්න යන්න එපා එක්ක මේක හරිනේ රොමි ලක්කම් 6 ෆීමේල කිව් ඩෑෂ් ෆීමේල කිව් ගේ ඩෑෂ් ආ ෆීමේල කිව් කියන්නේ මේ ටිකනේ එහෙනම් ඩෑෂ් දැම්මම වටේ ටික 4 8 9 10 ඔන්න ඩෑෂ් එක රොමි ලක්කම් 7 පී ඡේදන කිව් ඩෑෂ් මාර වැඩේ මේකට මොනවද කියන්නේ ඔන්න ෆීමේල කිව් ඩෑෂ් නම් හරි ෆීමේල කිව් මේ ටිකනේ ඊට අයත් නැති ටික ෆීමේල කිව් ඩෑෂ් එක හරි තේරෙන්නේ මල මගුලයි පී ඡේදන කිව් ගේ ඩෑෂ් ඡේදනයක් තියද නෑ අරස ඉස්තංගල එතකොට ඡේදනේ ඩෑෂ් එක පීට කිව්ට ඇති නැති ටික පීගේ කිව්ගේ ඡේදනයට අයිති නැති ටික කියන්නේ මොනවද දැන් මට කියන්නේ පීගේ කිව්ගේ ඡේදනේ මුකුත් නැහනේ මුකුත් නැතිනම් ඩෑෂ් වෙන්න ඕන අභිශූන්‍යද සර්වඥ කුලකේ සර්වස්ත කුලකේ එහෙනම් පුතේ මෙතෙන්ට එන්න ඕන සර්වත්‍ය ඇයි ඡේදනේ මුකුත් නැහනේ ඡේදනේ මුකුත් නැතිනම් මේකේ නැති ටිකනේ අපි දැන් ඩෑෂ් මොකද්ද මෙයාගේ නැති ටිකනේ ඒතර මේකේ මුකුත් නැත්තම් ඒක ඉතුරු ටික අපි ගන්නෙ අනිත් ඔක්කොමනේ නේද ආ එහෙනම් මෙතෙන්ට එන්න ඕන අර සර්වත්තු කුලකේ තියෙන ඔක්කොම ටික මේ ටිකම නෙන්න ඕන එහෙනම් මේ ටිකම තමයි එන්න ඕන ඕන් ඔය ටිකම ලියාගෙන යන මෙතන 1 2 3 4 5 6 7 8 9 10 මේ ටිකම ලියන්න මෙතෙන්ට පී ඡේදන කිව් කියන්නේ පොදු පොදු ඒ මුකුත් නැහැ නෑ යාගේ ඩෑෂ් එක මුළු සර්වත්‍රක කුලකේ ඊළඟට p ඩෑෂ් ඡේදන q p ඩෑෂ් ඡේදන q අන්න ඒක නම් ටිකක් අමාරුයි p ඩෑෂ් ඡේදන q p ඩෑෂ් කුලකේ අල්ල ගන්න ඕනේ q කුලකේත් අල්ල ගන්න ඕනේ p ඩෑෂ් ටයි q ටයි පොදු ටික p dash p dash ට මොනවද එන්නේ p ට අයිති නැති මෙයා 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 මේ ඔක්කොම ටික q මේ ටික එහෙනම් p dash p ට අයිති නැති q ට අයිති පොදු ටික කිව්වොත් මොන ටික දෙන්න ඕනේ 5 6 5 6 7 5 6 7 පුතේ ඕක හොයාගන්න අමාරු නම් මුලින්ම p ඩෑෂ් ලියලා ඉන්න p ඩෑෂ් ලියලා ඉන්නකො මුලින්ම p ඩෑෂ් ගත්තොත් මොනවද එන්නේ p ට අයිති නැති ඒවනේ p ට අයිති නැති ඔක්කොම වටේ තියෙන ටිකනේ මේ තියෙන්නේ p ට අයිති ඒවා මේ තියෙන්නේ මේක ඇතුළේ p ට අයිති නැති ඒවා ආන්න ඉතුරු ටික 4 5 6 7 8 9 10 ඔය තියෙන්නේ p ට අයිති නැති ඒවා හරිද ඊළඟට q ට අයිති ඒවා අපි දන්න ඕනේ ක්‍යුට අයිති වුණාද 5 6 7 ක්‍යුට අයිති 5 6 7 දැන් p ඩෑෂ් ටයි ක්‍යුට අයි p ඩෑෂ් ටයි ක්‍යුට අයි පොදු ඒව ඕන ඡේදනය කියන පොදුනේ p ඩෑෂ් ටයි ක්‍යුට අයි පොදු ඒව බලන්න මේ දෙක
पी डैश टा क्यू टा कोदु ये बनो तीन ही पाहाया हाथ हाँ पाहाया हाथ में ती मैंने पाहाया हाथ कोदु ऐ ना पाहा हाय हाथ होना गाता होनो ये विधियर हो आगे ना पुलवा नेता मुझे पी डैश क्यू हम पी टा आई थी नेती ये वहाँ पे हरी दान अरे मां हरी क्रम यार क्या दुन्ने हरी डाला पी डैश क्यू हम पी टा आई थी नेती ये वटा हरी दान मेहे प्रदेश देखे तमाय हरी बैठे मैं वाटे टिकाई मैं हरिंग केवन मैं वाटे ओको किन प्रदेश मैं हरिंग केवन मैं आतु ऐतुले प्रदेश पी डैश की हुआ मौन्ना पी डैश्ट आयात प्रदेश टिके तमाय मैं आ मैं आ इकने पी टा आई थी नेटी मैं आ क्यूट आयात प्रदेश टिके इन्ने मेटल मेटी को हर मैं मेटली में दागा था ඡේදනය නම් හරි කීයක් වැටෙන්න ඕන කියලාද මම එදා කිව්වේ දෙකක් වැටෙන්න ඕන දෙකක් වැටෙන්න ඕන මෙන්න හරි දෙකක් වැටුනේ මේ ටික දැක්කනේ අන්න එහෙම හෙව්වත් ආවා 5 6 7 හරි ඕන පුතේ ඒකත් ඉවරයි ප්‍රශ්න අංක 18 ඊළඟ එක පහක් දැක් වෙන තොරතුරු අනුව දියතු කුලකේ ලැයිස්තුගත කර ලියා දක්වා වෙන සටහනක ද දක්වන. ඉන්පසු වෙන සටහන ඇසුරෙන් ඊට යටින් දී තියවස් සොයන්න. හරි. ඔන්න සර්වත්‍ර කුලකේ මුලින්ම දීලා තියෙනවා බිංදුවක් 16ක් අතර ගයින සංඛ්‍යා. බිංදුවක් 16ක් අතර. එහෙනම් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 दासे इन्हें मत है नहीं तो दासे आता तर क्यों बने दासे इन्हीं ने अन्नो ऐठी कर बिंदु आ दासे आता तर क्यों हम बोलते दासे इन्हीं ने अन्न बिंदु आ दासे आता तर तीन गायन संख्या टेकल या गत इलान टा एक्स कुल का या बिंदु आ दासे आता तर हाथरे गुना कार हाथर आठ दोला हा दासे इन्हीं ने दास अतरने अन्न बिंदु दास अतर हतरे गुण बिंदु दास अतर तुने गुणाकार नुन हय नाम दोलह पहल इटे हण दास अतरने तुन हय नाम दोलह पहल हरि रोमिल दी वेन्सटहन का दाकवाण हरि दुते मम्मेकन वेन्सटहन अंदिन्नो न ඡේදනය සහිතවද වියුක්ත ලෙසද ඡේදනයක් සහිතව ඡේදනයක් සහිතව හා ඡේදනයක් එක්ක අඳින්න ඕනි මෙන්න ඒ 12 තියෙනවා ඔව් පොදු අවයවයක් තියෙනෝනේ මේ 12 තියෙ මෙන්න 12 දැම්ම මැදට 12 මැද මෙන්න මෙහි x මෙන්න මෙහි y 12 දාලා 4 8 එක්ස්ට පමණක් අයිති එක්ස්ට පමණක් අයිති 4ට වයිට පමණක් අයිති මොනවද 12 හැරෙන්න 3 6 9 15 3 6 9 15 ආ ඔය තියෙන වයිට පමණක් අයිති මේ එක්ස්ට පමණක් අයිති මේ වයිට පමණක් අයිති හරි සර්වත්‍ර කුල කීතර ටික දාමු 1 දාලා නැ 1 දාන්න ඕනේ देख दालने देम्मा तूने दाला हाथरा दाला पाहा दालने हाय दाला हाथ ने आठ दाला नामे दाला दाहायत ने एकोला हा दालने दोला हा दाला दाहातूने ने दाहातर ने पाहले वा दाला ඔන්න හරි සර්වත්‍ර කුලකේ ඉතුරු ටික දෙන්න දැන් ඔන්න අහන ප්‍රශ්න වලට උත්තර දෙමු රෝමි ලක්කන් එක x ඡේදනය y x ඡේදනය y කවුද x ඡේදනය y 12 x මේලේ y ටක් ගාලා කියාගෙන යන්න
අයිති නැති x ගේ තියෙනේ වැරෙන අනිත් ඔක්කොම ලියාගෙන ගියා ඊට පස්සේ y dash y'ට අයිති නැති y'ට අයිති මේ ටිකනේ 3 6 9 12 15 වැරෙන අනිත් ඔක්කොම y dash එහෙනම් 1 2 3 බෑ 4 5 6 බෑ 7 8 9 බෑ 10 11 12 බෑ දහතුන දහතර පහළව බෑ ඔන්න y dash රෝමි ලක්කම් 6 sorry රෝමි ලක්කම් 5 x මේලය y dash x මේලය y ගේ dash x මේලය y කියන්නේ x ගේ y ගේ යොක්කෝම ටික මේ ටික එයාගේ dash දැම්මම වටේ ටික x මේලේ y'ට අයිති නැති x මේලේ y'ට අයිති නැති එහෙනම් මේ ටික ඇරෙන්න අනිත් ඉතුරු ටික x මේලේ y කියන්නේ මේ ඇතුලේ ටිකනේ ආ මේ ටික ඇරෙන්න වටේ ටික කියාගෙන යමු බලන්න 1 1 2 5 5 7 10 10 11 13 14 15 හරි x මේලේ y dash ඊළඟට x छेदनीय x dash छेदनीय गणना नहीं x dash छेदन y x टा आयति नेति y टा आयति पोदु x टा आयति नेति इन्हें x से वगैरह बै x टा आयति नेति x dash white aiti habai white aiti podu x ta aiti nathi white aiti podu monawada tiyenne x ta aiti nathi white aiti podu ewa x ta aiti wenna ba habai white aiti wenno oni x ta aiti wenna nathi white vitarak aiti wenna x ta aiti nathi white vitarak aiti wenna monawada 3 6 9 15 ah etoru puthe man me thawa deyak kiyanna onna oka puthe apita wachane vistara karanna දැන් කලින් ඕකේ දා මම කිව්වේ නෑ මොකද මුලින්ම කුලක ගැන කියලා දීපු ගමන් එහෙනම් x ඡේදන y x ඩෑෂ් ඡේදන y කියන එක අපි වචනෙන් කිව්වොත් ඕකෙන් කියවෙන්නේ මොකද්ද x ට අයිති නැති y ට අයිති පොදු කියන එකනේ පුතේ මේකේ තේරුම ඒ කියන්නේ අර මේක කියවන විදිය කියවෙන්නේ x ට අයිති නැති y ට අයිති පොදු නමුත් මේක පුතේ අපිට අර තනි වාක්‍යකින් දෙන්න පුළුවන් x ට අයිති නැති y ට අයිති පොදු කියන්නේ මේ 3 6 9 15 නේ මේ ටිකනේ ඔගොල්ලෝ පිළිගන්නවනේ ආවේ ඉන්නේ මේ ටික කියලා මම ඔක පාට කරොත් මෙන්න මේ ටිකනේ පාට වෙන්නේ හරි ආ ඔය කියවෙන්නේ x ඩෑෂ් ඡේදන y කියන එක ඕක මට කියන්න වචන තුනේ මේ පාඩ කරපු ටික කාට පමණයිද අයිති 3 6 9 15 white 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 පමණක් පමණ ආ white පමණක් එහෙනම් පුතේ ඔය 3 6 9 15 කියන්නේ white පමණක් හරි එහෙනම් මේකෙන් කියවෙන්නේ white පමණක් 3 6 9 15 white පමණක් හරි
ඊළඟට x ඡේදනය y ඩෑෂ් තියෙනවා x ඡේදනය y ඩෑෂ් තියෙනවා නෑ ඊට කලින් x ඡේදන y ගේ සම්පූර්ණ මෙන්න මෙහෙම වරහන් දාලා ඩෑෂ් තියෙනවා x ඡේදනය y වරහන් දාලා ඩෑෂ් දැන් වරහණක් දාලා එහෙනම් x ඡේදන y ට අයිති නැති දැන් ඒක එහෙමයි කියවන්න දැන් මේ කියන්නේ x ඡේදන y ට අයිති නැති x ඡේදන y ගේ කවුද ඉන්නේ බලන්න x හරි ඊළඟට රෝම ඉලක්කම් 13 x ඡේදන y ඩෑෂ් x ඡේදන y ඩෑෂ් x ට අයිති y ට අයිති නැති පොදු x ට අයිති වෙන්න ඕන y ට අයිති වෙන්න බැහැ ආ එහෙම වෙන පොදු ටික මොකද්ද කො x අයිති වෙන y︗ අයිති වෙන්නේ නැති කවුද? ටක් ගාල කියන්නේ 4 8 අර ඉස්සෙල්ල වගේ ඔකත් කියන්න බලන්න මේ ටික කාට විතරයිද අයිති? x පමණක් අයිති. x පමණක් අයිති. ආ එහෙනම් පුතේ අපිට මේක කියන්න පුළුවන්. x පමණක් අයිති. හරිද? x පමණක් අයිති. හරි. පුතේ ඔය පමණක් කියන කෑල්ල හරි සුවිශේෂයි හොඳේ මෙහෙම තියෙද්දි එහෙම නැත්නම් ඔය හඳපළුව වගේ පාට වෙලා නම් ඒකින් කියවෙන්නේ එක්ස්ට්‍රා පමණක් අයිති මේ හඳපළුව නම් වයිට් පමණක් අයිති එතකොට මෙහෙම තිබුණා නම් මේ මුළු එක්ස් කුලකේම ගත්තනම් මේ මුළු රවුමම ඒතර කොහොමද කියන්නේ එක්ස්ට්‍රා අයිති කියලාද එක්ස්ට්‍රා පමණක් අයිති කියලාද මේ මුළු කුලකේම ගත්තනම් ඔක්කොම ටික मतक मेक वेपुर मोन दमना हरि තව එක ප්‍රශ්නයක් තියෙන. හරිම ලේසි. 19 වෙනි ප්‍රශ්නේ එකක් කරලා ඉවරයක් කරලා දාමු. කුලක පාඩම ඉතින් මේ වෙද්දි හොඳටම ආයිතින් පදන් වෙලා හොඳටම තියෙන්න ඕනේ ආයි. හරි. මේ තරම් ගණන් හදවල තියෙන්නේ කුලක පාඩමට. ඔය වගේ තමයි සම්භාවිතාවත් සුපිරි පාඩමක්. සුපිරි පාඩමක්. ලස්සනයි හරි ෂෝක්. ප්‍රශ්න අංක 19 බලන්න. එක්තරා ලිඛිත පරීක්ෂණයකදී සිසුන් කණ්ඩායමක් විද්‍යාවට හා ගණිතයට ලබාගත් ලකුණු පහත වගුවේ දැක්වේ. S කියන්නේ විද්‍යාවට ලකුණු 90ට 90ට වැඩියෙන් ලබාගත් සිසුන්. M කියන්නේ ගණිතයට ලකුණු 90ට වැඩියෙන් ලබාගත් සිසුන්. හරි. S හා M කුලක වෙන වෙනම ලියා දක්වන්න. S හා M කුලක වෙන වෙනම ලියන්න. ඔය S කුලකෙන් කියන්නේ මොකද්ද? ඔක ළමයි චුට්ටක් පැටල වෙනවා. S කුලකෙන් කියවෙන දේ චුට්ටක් මට වචනෙන් විස්තර කරන්න. ගත්ත ළමයි. ඒ කියන්නේ සිසුන්. සිසුන්නේ. දැන් එහෙනම් මේක ඇතුළේ ලියන්න ඕන සිසුන්ගේ ලකුණුද සිසුන්ගේ නම්ද? නම්. නම් ලියන්න ඕනේ. නම්. විද්‍යාවට ලකුණු 90ට වඩා වැඩියෙන් ලබාගත්තු සිසුන් කියන්නේ පුතේ. ලකුණු 90ට වඩා වැඩියෙන් ලබාගත් සිසුන්ගේ නම් ටික තමයි මේ S එකේ ලියන්න ඕනේ. හරිනේ? ආ එහෙනම් බලන්න විද්‍යාවට මේ වගුවක් දීලා තියෙනවා. ඉතින් මෙතන වගුව තියෙනවනේ. මේ වගුවේ බලන්න විද්‍යාවට ලකුණු 90ට වඩා වැඩියෙන් අරන් තියෙන කවුද? බුද්ධි. බුද්ධි නදීෂානි. නදීෂානි අරුණි. අරුණි. ආ නදීෂානි.
नदी शानी आरुनी अरे आपे पांती है ना वो किसी मनावा और ना ये तुम देना तमाई अनुवटा वड़ा विद्या वट लापू करेगी ना दें एम गणितेर अनुवटा वड़ा सांदरुवान सांदरुवान इट पासे बुद्धि नायोमी बुद्धि के पासे नायोमी अपराध गोयोमी किया दान थी ඊළඟට නදී සානි ආ නදී සානි තියෙන්නේ එච්චරයිද එච්චරයි නේ එච්චරයි ඕන් මෙයාල තමයි ලකුණු 90ට වඩා ගණිතයට ලබා ගත්තේ SHM කුලක වෙන වෙනම ලියා දැක්වුවා හරි ඔන රෝමි ලක්කන් එකට උත්තරේ වැඩේ හරි දැන් රෝමි ලක්කන් දෙක बुद्धि नदी शानी तमें देखे रोमी लखन तुन एस्मेल एम एसके एम गे ओको आलियाग्ने बुद्धि नदी शानी आरुनी सांदरुवान नायोमी बुद्धि गाता नायोमी अनायोमी एका कोल्लाई केल्लो रोत्ताई कमान एका कोल्ले खरी इंदरानी कोल्ला मैदा तानी वेला अरे ओन्न एस्मेल एम හරි නේ පාඩම හොඳට හොඳට තේරුණාද ඔව් නේ ඔව් හරි දැන් පුතේ මේක මෙහෙමත් ඇහුවනම් මෙහෙම අහන්නේ මොකද්ද ඔය NS ඡේදන sorry ඡේදන M කියලා ඇහුවනම් ඔය මොකක්ද අහන්නේ අනේකත්වය අනේකත්වය අනේ බං කියපම් බං මේකේ අනේකත්වය බං කීයද බං අවයව දෙකයි අවයව දෙකයි अब यहाँ गाने देखा है अरे मैं क्या किये पंपंग गाने का तो पाहाई पाहाई कहने के तुमने आता है पाहाई 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 अरे और न बताए पार्ट मावसान असासिटी ऑफिसर ने तो स्टोरी तेरे यहाँ किधर है अन्ना बे अरे किधर था मैं इन्हें लिया ना अलुत मात्र का है बहु अश्रवल कोण विशिपास्पेनी पाड़म बहु अश्रवल कोण बहु अश्रवल कोण विशिपास्पेनी पाड़म ट्यूट्टे कलावा गान्न पोते कुलक ट्यूट्टे का पोते मालवल ती आगान्न नेत्तांगों का कोई हर देम मुत्ते हिम आई वो आगान्न ने हरे हरिम लेसी पाडमाक बहु अस्रवल कोण हरे अपि दन्नो बहु अस्रयक् कियन्ने सरल रेखा खंड वलिन संपूर्णेन्म वटवु मोण रूपयक् तल रूपयक् तमयि पुते बहु अस्रयक् कियला हंदुन्वन्ने සර්රේකා ඛණ්ඩවලින් වක්‍රේකා ඛණ්ඩ නෙමෙයි. එතකොට අපි බහුවස්රයක් කියලා සලකන්නේ නැහැ. සර්රේකා ඛණ්ඩවලින් සම්පූර්ණයෙන්ම වට වූ සම්පූර්ණයෙන්ම වට වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒවට කියන්නේ විවෘත රූප. දැන් මේවා සංවෘත රූප. හරිද? පොඩි කාලේ ඉගෙන ගත්ත චූටි කාලේ. ආ. සර්රේකා ඛණ්ඩවලින් සම්පූර්ණයෙන්ම වට වෙච්ච තල රූප, තලය කන්දින් රූපයක් තමයි බහුවස්සයක් කියලා හඳුන්වන්නේ. ඔන්න බහුවස්ස. එතකොට මේ බහුවස්ස පුතේ පාද ගණන අනුව විවිධ බහුවස්ස තියෙනවා. පාද අඩුම සංඛ්‍යාව හදා ගන්න පුළුවන් බහුවස්සෙ මොකද්ද?
ත්‍රිකෝණය. 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 ආ. අඩුම පාද සංඛ්‍යාවකින් හදාගන්න පුළුවන් බහුවස්සේ ත්‍රිකෝණය. පාද කීයද? 3. 3. ඊළඟට පාද 4යි. මේකට කියන්නේ මොකද්ද? චතුරස්‍රය. චතුරස්‍රය. ත්‍රිකෝණය, චතුරස්‍රය, ඊළඟ පාද පහක්. සම්පාස්ස පංචස්‍රය. පංචස්‍රය. ඊළඟ පාද 6යි. තඩස්‍රය. තඩස්‍රය. ඊළඟ පාද 7යි. සප්තාස්‍රය. ඊළඟ පාද 8යි. අෂ්ටාස්‍රය. පාද 9යි. නවාස්‍රය. පාද 10යි. දසාස්‍රය. පාද 11යි. 11 ශාස්ත්‍රය. පාද 12යි. ද්වාදසාස්‍රය. දොළොස් ශාස්ත්‍රය කියන්නේ ඒක. ද්වාදසාස්‍රය පාද 12යි. හරිනේ? ඔන්න ඔතෙන්ටනකන් විතරයි ඕගොල්ලෝ කතා කරන්න තියෙන්නේ ද්වාදසාස්‍රයෙන් පස්සේ ඉතින් එහාට ඕන්නේ නැහැ ගන්නෙ නෑ ඕන්න නැති අපිට කියන්න පුළුවන් ඊට පස්සේ 13 රාශියේ 14 රාශියේ ඔන්න උන් තමයි කියාගෙන යන්නේ හරිද හරි එහෙනම් පුතේ බහුවස්සයක් කියන්නේ මොකද්ද කියලා දන්න ඕනේ ඒක ආයෙ මුලින් ඉඳන් මතක් කරන්න ඕනේ බහුවස්ස වර්ගත් දන්න ඕන බහුවස්ස වර්ග මෙහෙම හරි ඊට පස්සේ මේවා බහුවස්ස සවිධි බහුවස්සයක් වෙන්න නම් මොකද්ද වෙන්න ඉටු විය යුතු අවශ්‍යතා දෙකක් තියෙනවා සවිධි වෙන්න නම් බහුවස්සයක් සවිධි වෙන්න නම් ඉටු විය යුතු අවශ්‍යතා දෙකක් තියෙනවා මොකද්ද ඒ අවස්ථතා දෙක පාද සියල්ල දෙකෙන් සමාන පාද සියල්ල සමාන වෙන්න ඕනි කෝණ සියල්ල කෝණ සියල්ල සමාන වෙන්න ඕන පාද සියල්ල සමානත් වෙන්න ඕන කෝණ සියල්ල සමාන වෙන්න ඕන එතකොට තමයි අපේ ඒ බහුවස්සේ මොන බහුවස්සයක් වෙන්නේද සවිධි බහුවස්සයක් වෙන්නේ අවිධි ත්‍රිකෝණයට කිව්වා අපි මොන ත්‍රිකෝණය කියලා සම්පාද ත්‍රිකෝණය සම්පාද ත්‍රිකෝණය සවිධි චතුරස්‍රයෙන් කිව්වා අපි මොන චතුරස්‍රය කියලා? සවිධි චතුරස්‍රය? සමචතුරස්‍රය. සමචතුරස්‍රය. සමචතුරස්‍රය කියන්නේ මොකක් කියලාද කිව්වේ? පාද සියල්ල සමාන කෝණ සියල්ල සමාන. සමචතුරස්‍රය. සමචතුරස්‍රය. ආ සවිධි පංචාස්‍රයට වෙනම නමක් කිව්වේ නැහැ. සවිධි පංචාස්‍රයම තමයි. සවිධි ෂඩාස්‍රය සවිධි ෂඩාස්‍රයම තමයි. සවිධි සප්තාස්‍රය සවිධි සප්තාස්‍රයම තමයි. ආ ඒවට ඒ නම තමයි. මේ ත්‍රිකෝණය සහ චතුරස්‍රය තමයි පුතේ නම් දෙකක් ආවේ සවිධි වෙනකොට සවිධි ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණය සවිධි චතුරස්‍රය සමචතුරස්‍රය ලෙස වෙනස් වෙනවා හරිනේ ඔන්න මේ තාම මේ මතක් කිරීමක් කරන්න මේ පාඩමේ මතක් කරලා හරි ඊට පස්සේ තවත් දෙයක් තිබුණ පුතේ මට මතකයි ඔය බහුවස්‍රය මෙන්න මේ වගේ බහුවස්‍ර තිබුණා හරි ඔන්න ඔහොම ඒව තිබුණා ඔහොම ඒවනේ අපි ගොඩක් දැකලා තියෙන්නේ ඒ වගේ මේ මෙන්න මෙහෙම නිකන් වක ගැහිලා වගේ මේ ඔන්නෝම මේ වක ගැහිච්ච ඒවා තිබුණොත් ඔයවත් වක හරි කැතයි ඒක විතර මේකේ තියෙන කෝණ ඔක්කොම මේ තියෙන මේවට කියනවා අභ්‍යන්තර කෝණ කියලා මේ තියෙන කෝණ එකක්වත් පරාවර්තක වේද කෝණ නෙමෙයි මේ බහුවස්සේ තියෙන කෝණ එකක්වත් පරාවර්ත කෝණ නෙමෙයි හැබැයි මේ බහුවස්සේ තියෙන සමහර අභ්‍යන්තර කෝණ මොන කෝණ වෙලාද? පරාවර්තක. පුතේ එක පරාවර්ත කෝණයක් හරි තිබුණොත් බහුවස්සයක අභ්‍යන්තර කෝණයක් ලෙස මොන කෝණයක් අභ්‍යන්තර කෝණයක්? හොඳ. බාහිරව නෙමෙයි. අභ්‍යන්තරව. බහුවස්සයක අභ්‍යන්තර කෝණයක් වශයෙන් එක පරාවර්ත කෝණයක් හරි තිබුණොත් ඒ වගේ බහුවස්සයකට කියනවා උත්තලද අවතලද? අවතල. 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 අවතල මේ වගේ බහුවස්ස වලට කියනවා අවතල බහුවස්ස කියලා. එක පරාවර්ත කෝණයක්වත් නැත්තම් මේ අභ්‍යන්තර කෝණවල එක පරාවර්ත කෝණයක්වත් නැත්නම් ඒවට කියන මොන බහුවස්ස? උත්තල බහුවස්ස. උත්තල බහුවස්ස. උත්තල බහුවස්ස. බහුවස්ස. තියෙන උත්තල බහුවස්ස. හරිනේ. අවතල බහුවස්ස, උත්තර බහුවස්ස. මම මේ අඳින්නේ මොන බහුවස්සද කියලා ටක් ගාලා කියන්නේ. අවතල බහුවස්ස උත්තල බහුවස්ස උත්තල වෙන්න එක පරාවර්ත කෝණයක් තියෙන අවතල මෙන්න මෙතන මේ තියෙන අභ්‍යන්තර කෝණනේ මෙන්න මං අභ්‍යන්තර කෝණ මාක් කරගෙන යනවා මෙන්න අභ්‍යන්තර කෝණ ටික මාක් කරගෙන ගියා අභ්‍යන්තර කෝණ කියන්නේ මේ බහුවස්සේ ඇතුලේ තියෙන කෝණ ටික ඇතුලේ තියෙන කෝණ ටික මාක් කරාම එකක්වත් පරාවර්තන එක පරාවර්ත කෝණයක් හරි තිබ්බොත් ඒක මොන බහුවස්සයක් වෙනවද අවතල බහුවස්ස අවතල බහුවස්ස එහෙනම් මේක අවතලයි මෙන්න උත්තලයි
उत्तर नाम पुते मतक त्यागन उत्तलाई किया थी निकांग अरे उन्होंने वो मन थी ना रो उत्तल है आवतलाई के निकांग वाका गहिल वागी हमें ने वाका गहिल चे हमें थी अरे आवतला ना निकांग अरे वाकत्ता हमें वाका गहिला उत्तल ना अंगी हिम उपुत ने उत्तल ना वाका गहिल ने उत्तल है निकांग अरे उधर निरला अरे उत्तर ना उड़ाटा निराय भी लतीरो ना आवतल ना निकाम वाका गहिल वागे में मैं रिंग कर पीनो अरे ने और ने एटिका थार एटिका माता करा देंगे है ना अपि नमः अवसरे मात्रु का वटे एमु अपि र तीन बुदे नमः अवसरे दी मैंने मैं बहुवास्य वाले अभ्यंतर कोण आई क्या है सहा बाहिर कोण वाला आई क्या है अरे दे उपमातृकावक मे अरव मुकुत ओन्ने ने गना रिविजन ने मतक उनाने दे हरिद नोट ए पसंदी ओन्ने दे मंग ए टिक मतक करा देर पुनरीक्षणे तनियन कर गन्न पुलुवां मोकद मंग ओक्कोम टिक मतक करला दुन्ना अट वसरे सह हत वसरे इगन गत्तु देवल लेयन उपमातृकाव बहुआश्रयक अभ्यंतर कोणवल ऐक्यय बहुआश्रयक अभ्यंतर कोणवल ऐक्यय बहुआश्रयक अभ्यंतर कोणवल ऐक्यय उपमातृकाव बहुआश्रयक अभ्यंतर कोणवल ऐक्य पुते मतक करला बलन त्रिकोणे अभ्यंतर कोणवल ऐक्य कियेद अंश 180 अंश 180යි चतुरस्रय अभ्यंतर कोणवल ऐक्य कियेद बहुआश्रयक अभ्यंतर कोणवल ऐक्य होयान पुते मम सूत्रयक् देनवा ए सूत्रे एन विदिय आवे कोहोमद कियन एक मम पस्से पहेदली करन्नम एक अच्चुपोते पोडी क्रियाकारकमक् तियनवा ए क्रियाकारकमक् मगिन मम पस्से पहेदली करन्नम मेन्न सूत्रे हरिद बहुआश्रयक अभ्यंतर कोणवल ऐक्य होयान्न सूत्र मेहेमयि अच्चुपोते एनम देकक् तियनवा देकक् कियन तूनक्म तियनवा मे नमुत एकक् मतक तिब्बम होंदट ओम एति මම මතක තියාගන්නෙත් මෙන්න මේක පොඩ්ඩක් බලන් ඉන්න මේ ඉස්සරහ ලියන්න ඕන දෙයක් පොඩ්ඩක් බලන්න මෙන්න මම මතක තියාගන්නේ පුතේ මේක 180 වාරයක් n ඍණ 2 මේක මතක තියාගන්න ඕනේ හරිද ඕක තමයි මම මතක තියාගන්නේ ඕකෙන් මම අනිත් ඒවා හදලා ගන්නවා තව අච්චු පුතේ තව දෙයක් දීලා තියෙනවා තව දෙකක් දීලා තියෙනවා 90 වාරයක් देखा ये इंद्री ना हाथर हरे थिंग मैं के देखा कोदो ही नहीं अरे मैं के देखा कोदो ही नहीं ये देखे एली रगत्ता में मैं का मेना मत रहता मैं देन नगिन देखा केली रगत्ता में मैं का मेना मत रहता एनो एनो नो अनु में देखा क्या कर्जा हुआ है मैं देने डे देखा कोदो ही ये देखे एली रगत्ता में मैं मेना मत අනුම වාරයක් මේ දෙනට දෙකක් පොදුයි දෙයක් එලියට ගත්තා n ඍණ දෙක 90 ව දෙකක් 180යි 180 වාරයක් n ඍණ දෙක එහෙනම් මේකෙන් මේකම ගන්න පුළුවන් එහෙනම් හොඳ මේක මේක මේවත් දීලා තියෙන නිසා මේකත් දෙනවා මම ඔය 90ට මෙහෙම කියන්න පුළුවන් ඍජු කෝණ කියන්න පුළුවන් 90ට කියන්න පුළුවන් මොන කෝණ ඍජු කෝණ ඍජු කෝණ දෙකයි n ඍණ 4ක ප්‍රමාණය ඍජු කෝණ 90 කියන්නේ ඍජු කෝණ දෙකයි n ඍණ 4 ඕන්න ඔය සූත්‍ර තුනෙන් අපතේ අපිට පුළුවන් ඕනෑම බහුවස්රයක ඕනෑම බහුවස්රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය ගන්න හරිද අවශ්‍ය දේ මේක ප්‍රධාන දේ මේක මේක තමයි ඕනම මේ දෙකත් ඉතින් අච්චුපතේ දීලා තියෙනවා ඒ නිසා මේ දෙකත් මතක තියාගන්න හැබැයි අපි ගණන් වලට හදන්න ගන්නේ ගොඩක්ම මේක වැඩිපුරම ගන්නේ මේක හරි මම ඊතර මෙහෙන් ලියන්නම් ඕනෑම බහුවස්රයක ඕනෑම
बहु आश्रयक अभ्यंतर कोणवल ऐक्यय समानाई කියලා අරගෙන මේක සම්පූර්ණයෙන් කොටු කරගන්න මේක ඕනෑම බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍යය සමානයි 180 වාරයක් එන්නේ දෙක කොටු කරලා හයිලයිට් කරලා තියාගන්න ඕනෑම බහුවස්ත්‍රයක අභ්‍යන්තර හොඳේ අභ්‍යන්තර බාහිර නෙමෙයි අභ්‍යන්තර කෝණවල ඓක්‍යය 180 වාරයක් එන්නේ දෙක ओके में एक सारे पात तूने ने हैं मं ओके नवी दिया ती के नवा सूत्रे देने टेक एक सारे पात तूना वागे का मन ने लिया गनु सर मैं तुम्हें मल लिया गना ओ मैं देखा लिया गना पहले मैं देखा इटे पहले लिया ना ए ती ती मैं कम तमाई මේක තමයි highlight වෙන්න ඕන හොඳේ මෙහෙම කරන්න මේ දෙකත් එක්ක කොටු කරගන්න ඒ කියන්නේ ඕක වෙනම කොටු කළා මේ දෙකත් ඔහොම කොට දාගත්තර කමක් නැහැ මේ highlight වෙන්න ඕනි මේක හරිනේ පළවෙනි එක තමයි highlight වෙන්න ඕන අනිත් දෙකත් පාවිච්චි කරන්න පුළුවන් එතකොට සර් අර දෙකට මොකද ලියන්නේ? ඒ දෙකට තියෙන්නේ මේකම ලියන්න ලියනවනะ. ඕනෑම බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණල ඓක්‍යය. මේකම තමයි ලියන්න තියෙන්නේ මේ දෙක. දැන් ලියන්න ඕනේ ඒක. ලියලා දාන්න ඉතින් කමන්නේ. ලියලා දාන්න. ඕකම තමයි ඕන්නයි ඉතින් මෙතනත් ඔහොම වෙන් කරන්න. මේකත් ඉතින් වෙන් කරට කමන්නේ. ඉතින් කොමාර්. අපිට මේක තමයි වැඩිපුර මොන වෙන්නේ මේ දෙකත් දැනගෙන තියාගන්න. ඕකම තමයි එන්නේ. හරි ඕන පුතේ ඕනෑම බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණල ඓක්‍යය හොයන සූත්‍රය මේක මේ දෙකක් ගන්න පුළුවන් හරිනේ දැන් තියෙන්නේ ගණන් හදන්න ලියන ප්‍රශ්න අංක 1 පහත බහුවස්ත්‍රවල අභ්‍යන්තර කෝණවල ඓක්‍යය සොයන්න පහත බහුවස්ත්‍රවල අභ්‍යන්තර කෝණවල ඓක්‍ය සොයන්න පහත බහුවස්ත්‍රවල අභ්‍යන්තර කෝණවල ඓක්‍ය සොයන්න පහත බහුවස්ත්‍රවල අභ්‍යන්තර කෝණවල ඓක්‍ය සොයන්න පුතේ මට පොඩි දෙයක් අමතක වෙලා ගියා මේ n කියන්නේ මොකද්ද කියලා හඳුන්වන්න අමතක මට පස්සේ මතක් වුණේ එක හරි ඔක්කොමත් හරි මගෙන් ඇහුවෙත් නෑ එක්කෙනෙක්ව සර් අර n කියන්නේ කන දෙයක්ද කියලාවත් n කියන්නේ n කියන්නේ සර් අපි දන්නෝ ඉංග්‍රීසි හෝඩියේ අක්ෂරයක් අපි දන්නෝ ඕක ආයි හඳුන්වන්න දෙයක් නෑ හරිද එහෙම කටවහන් ඉඳියක් දන්නේ නෑ පුතේ එන් කියන්නේ මේකේ දැන් ඔය බහුවස්සවල අභ්‍යන්තර කෝණවල ඓක්‍ය හොයන්න ගන්න සූත්‍රයේ සිම්පල් එන් කියන්නේ පාද ගණන. හරිද? ඒක අනේ ඉතින් තරහ නැතුව දැන් මට බයිනෝ ළම. එන් කියන්නේ චූටියට කොයින් හරි කමන්නේ නැහැ මේකේ හරි කමන්නේ නැහැ. අර මෙතන කමා දාපු ළමයිට ඕන නම් ඉතන උනා තියාගත්තර කමන්නේ නැහැ. ඔයේ හෝ කමන්නේ නැහැ ඉඳ තියෙන තැනකින්. එන් කියන්නේ පාද ගණන කියලා ලියාගන්න. प्रश्न हरिंदर लोक दिया පොඩි දෙයයි තිබුණේ නැත්තම් මේ වෙද්දි ළමයි මට බැනලා පොඩ්ඩක් නහය දෙවිල්ලයි ඒ එක්කිනේ දෙන්නේ බයිනෝ දැනෙනව මට
හරි ලියන පුතේ පහත හරිද පස්සෙ ලිව්වනේ බහුවර්ෂ වල අභ්‍යන්තර කෝණ වල අයිකස් ගන්න ඒ අර්ථයේ රෝමි ලකන් එක ඒ අර්ථයේ රෝමි ලකන් එක ත්‍රිකෝණය ප්‍රශ්න අංක 1 යටතේ රෝමි ලකන් එක ත්‍රිකෝණය අපි දැනටමත් දන්නෝ ත්‍රිකෝණේ සර් අනින්න ඕනේද ඕන්නේ නිකන් ගම් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණල අයිකිය හොයා ගන්න ඕනේ මොනවා ලියනවා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණල අයිකිය සමානයි නෑ ත්‍රිකෝණයක් අනින් අඳින්නද නෑ පුතේ ඕන්නේ ත්‍රිකෝණයේ ත්‍රිකෝණය කියලා ලිව්වා ඊට පස්සේ ත්‍රිකෝණයේ මම එකක් කරලා පෙන්නන්නම්කො අභ්‍යන්තර කෝණවල අයිකියය සමානයි සූත්‍රය අන්න 180 වාරයක් n ඍණ 2 ත්‍රිකෝණේ පාද කීයක් තියද 3 එහෙනම් අර n ට කීයද දාන්නේ 3 හරි සුළු කරගෙන යන්න බලන්න කීයක් දෙන්නේ කියලා 180ක් එනවද බලන්න උත්තරේට සුළු කරලා එනවනේ n ට 3ක් දැම්මා 3ෙන් 2ක් අඩුනා 1යි 180 වාරයක් 1 180ම තමයි. ඔය ආවි ෂෝක් එකට උත්තරේ 180යි කියලා. හරි ෂෝක්. රෝමි ලක්කන් 2. ඕන විදිහට හදාගෙන යන්න. හරිනේ? 180 වාරයක් එන්නින 2 සූත්‍රය දැම්මා හදාගෙන ගියා. 2 චතුරස්‍රය. ලියන්න චතුරස්‍රය. රෝමි ලක්කන් 2 චතුරස්‍රය. සේ යට ටික පොඩ්ඩක් මකන්න එපා. හරි හරි. රෝමි ලක්කන් 2 චතුරස්‍රය. ලියන චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණල අයිකිය සමාන 180 වාරයක් එන්න දෙක කියලා දැම්මා. එන්ටර්. අනේ සර් චුට්ටක් ඉන්නකෝ. හරි හරියනේ මම මේ බෝඩ් එක මකන්න ගත්තේ මොන මගුලක්ද මේ? බෝඩ් එක මකන්න අප්පා. මං කොටස් ටික දාගෙන දාගෙන යන්නම්. ඔගොල්ලෝ හදාගෙන හදාගෙන යන්න එහෙනම්. त्रिकोण चतुराश्रय चंपाश्रय नहीं पंचाश्रय पंचाश्रय इधर से षडाश्रय हरि पंचाश्रय षडाश्रय सप्ताश्रय अष्टाश्रय नवाश्रय दशाश्रय दिगट हदागिनी है हितनु तरकी नवत्तन हदागिन हदागिनी है चतुराश्रय पाद गानद ना 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 एक उत्तरे हां तुम सी हटाई नहीं आवे नद तुम सी हटा आवा सर आवा अरे अरे उड मुकद्द दिएने देवनीयट चतुराश्रय चतुराश्रय त्रिकोण इवरनन चतुराश्रय येन चतुराश्रय अभ्यंतर कोण लाइक के किया चतुराश्रये अभ्यंतर कोणवल ऐक्य समानाई 180 वारयक इन्रिन देक हरिचोक सूत्रे अप्पा हदन हदन आस हितेनो 180 වාරයක් n n චතුරස්‍රයේ පාද කීයක් තිබ්බද 4 ඍණ 2 180 වාරයක් 4ෙන් 2ක් අඩුණා මොන පුතේ 2යි 180 ඒව 2ක් අංශක 360යි ඕකිකට ආවනේ උත්තරේ පංචාශ්‍රයත් බලන්න පංචාශ්‍රයත් අතර කොහොමද 540යි 540යි දවස ෂඩාශ්‍රය බලන්න 820 820යි හදාගෙන යන්න චතුරාශ්‍රය පංචාශ්‍රය ෂඩාශ්‍රය සප්තාශ්‍රය අෂ්ටාශ්‍රය නවාශ්‍රය දසාශ්‍රය දසාශ්‍රයට එනකම්ම හදන්නකො
ද්වස්වාශ්‍රයට එනකම් ගන්න. चंपाश्रये पंचाश्रये ओ षडाश्रये हसिविसे ओ हसिविसे पंचाश्रय अभ्यंतर कोण ऐक्य 180 वारයක් केंद्रीय දෙක एकसी आसुव वारे आक पंचाश्रे पाद पहाई पहारी न देख एकसी आसुव वारे आक पहेंदे आक काडू ना तुना एकसी आसुवे वो तुना बिंदुवाई विसी हतराई पहाई पांसी हतलिया उन्हें पंचाश्रे पांसी हतलिया यानो षडाश्रे दशाश्रे टेवन कंग इवरला माया तुषान रेसेन पारक लागने में दरोड़ गाला සප්තාශ්‍රයෙන් පස්සේ මොකද්ද අෂ්ටාශ්‍රය සප්තාශ්‍රයෙන් පස්සේ අෂ්ටාශ්‍රය පංචාශ්‍රය ෂඩාශ්‍රය ෂඩාශ්‍රය සප්තාශ්‍රයේ අංක නමසිය षडाश्रय हदन मम एकसी आसुवारयक हायरीन देख एकसी आसुवारयक हायन देख काढूना हतराई एकसी आसुवे वा हतरक दहाटाय दहाटाय तीसाय 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 हेत देखाय हत्से हिस्सा तो अष्टाश्रयम पासे मगद अष्टाश्रयम पासे पादाटकिम पासे पाद नवय मगद नवाश्रय नवाश्रय षडाश्रय सप्ताश्रय सप्ताश्रय सपना नहीं नहीं होंगे सप्ताश्रय सप्ताश्रय अभ्यंतर कोण आई के सप्ताश्रय पाद हाताय हातें देखा कडूना अंपहाय कैसे असुए पहाक हतरक पा हतलीम बिंदु हतरक इतरे पहाय नमे आय नमसी आय अंशक नमसी आय सप्ताश्रय पस्से अष्टाश्रय अष्टाश्रय अरे दस सुवाय अष्टाश्रय अष्टाश्रय अभ्यंतर कोण लाइक्य अष्टाश्रय पाद आटाय अटेन देखा कडुनाम हयाय एकस्य असुवेव हयाक हयवरक बिंदुवे बिंदुवाय हयवरकट 48 हयवरक एक हयाय हय 4 10 1080
ඕන 1080ක් එනවා. අෂ්ටාශ්‍රයෙන් පස්සේ නවාශ්‍රය. නවාශ්‍රය. නවාශ්‍රයෙන් පස්සේ මොකක්ද? දසාශ්‍රය. නවාශ්‍රයෙන් පස්සේ දසාශ්‍රය. නවාශ්‍රය අභ්‍යන්තර කෝණ ලයික්‍ය. නවාශ්‍රය නම් 9යි. පාද 9යි. 9න් 2ක් අඩුනා 7යි. 180 ව 7ක්. බලන්න කීයක් දෙන්නේ කියලා. 1260 අංශක. හරි. හතරක් බිඳුව බිඳුවයි හතරක්කට 56යි පහක් ඉතිරි හතරක් එක 7යි 7යි 5යි 12යි එද්දාස් 260යි නවාශ්‍රයෙන් පස්සේ දසාශ්‍රය නවාශ්‍රයෙන් පස්සේ දසාශ්‍රය 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 අභ්‍යන්තර කෝණ ලයික්‍ය 1440 හරි දසාශ්‍රය අභ්‍යන්තර කෝණ ලයික්‍ය පාද 10යි 10න් 2ක් අඩුනා 8යි 180 ව 8ක් 1440 1440යි හරි දසාශ්‍රයෙන් පස්සේ පුතේ ద్వాదశాశ్రయ ద్వాదశాశ్రయ 11 రాశ్రయ ఓన్నే හොඳට ఓన్నే ద్వాదశాశ్రయ ఇక ఇతిం గత్తత్ కమన్ నహ నరోమిలక్క నమయ ద్వాదశాశ్రయ ద్వాదశాశ్రయం పసే తవ ఏకక్ దెను అంతిమిక రోమిలక్క 10 කියලා පාද 20ක් ඇති බහුවස්රය පාද 20ක් ඇති බහු අස්රයක කියලා ගන්න පාද 20ක් ඇති බහු අස්රයක ඔන්න අන්තිම එක द्वादशाश्रय लियद्दी मुकद्द प्रश्न पुते पाद 12යි නේද ඔව් පුතේ द्वादशाश्रय මතකද අටවසරේ තිබුණා द्वादश තලය කියන එක द्वादश द्वादश द्वा කියන්නේ දෙක द्वा කියන්නේ දෙක दस कियाने दहाय द्वा कियाने देख दस कियाने दहाय द्वा दस कियाने दहाय देखाई दलहाय दहाय देखाई दलहाय सर रोहित आदि ने नाम है अरे तो बताए द्वा दस आश्रय उन्हें वाचन एम गाने पुलवां द्वा दस आश्रय के द्वा कियाने देख दस कियाने दहाय देखाई दहाय दलहाय है ना पाद दलहाय द्वादशाश्रय अभ्यंतर कोण लायक्य पाद 12යි 10ෙන් 12ෙන් දෙයක් කරනවා 10 ඕන උත්තරය ආවා 1800යි හරි ඉද්දා 800ක් ගත්තද හරි අන්තිම පාද 20ක් ඇති බහුවස්සය ගන්න දැන් පාද 20ක් ඇති බහුවස්රයක අභ්‍යන්තර කෝණ ලයික්‍ය සමානයි කියලා ගන්න පාද 20ක් ඇති බහුවස්රයක අභ්‍යන්තර කෝණ ලයික්‍ය සමානයි පාද 20ක් ඇති බහුවස්රයක අභ්‍යන්තර කෝණ ලයික්‍ය සමානයි
පාද 20ක් ඇති බහුවස්රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය සමානයි. පාද 20යි. ආ මෙතනට 20යි. 20ෙන් දෙකක් අඩු වුණා 18යි. 18 18ෙන් ගුණ කරන්න. කීයක්ද බලන්න එන්නේ? 1260. 3000 කීයද පුතේ ආවේ? 3260යි. 3240 මේ වෙද්දි අභ්‍යන්තර කෝණවල ඓක්‍ය හොයාගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. දැන් ඕන බහුවස්සයක් ඕන එකක් දෙන්න. හොයලා ගන්න පුළුවන්. හරි. ඒ ඒ අතරින් පුතේ ඔයගොල්ලෝ මුල් ටික චුට්ටක් මතක තියාගත්තත් කමන්නේ නැහැ. කොහොම වුණත් මේ අමතකුණත් අපි ඕකේ අභ්‍යන්තර කෝණවල ඓක්‍ය හොයලා තමයි ගණන් හදන්න යන්නේ. හරිද? දැන් අමතකුණත් එහෙම ප්‍රශ්නයක් නැහැ. අභ්‍යන්තර කෝණවල ඓක්‍ය මුලින් හොයාගෙන ගණන් ටික හදන්න යනවා. හරි දැන් ඔන ප්‍රශ්න අංක 1 ඉවරයි ඊළඟට දාන ප්‍රශ්න අංක 2 ප්‍රධාන ප්‍රශ්න අංක 2 ඒ යටතේ රෝමි ලක්කම් 1 ප්‍රධාන ප්‍රශ්න අංක 2 ඒ යටතේ රෝමි ලක්කම් 1 අෂ්ටාශ්‍රයක අභ්‍යන්තර කෝණ අෂ්ටාශ්‍රයක අභ්‍යන්තර කෝණ 5ක් අෂ්ටාශ්‍රයක අභ්‍යන්තර කෝණ 5ක් පිළිවෙලින් 5ක් පිළිවෙලින් ඕනෙත් නැහැ හරි අෂ්ටාශ්‍රයක අභ්‍යන්තර කෝණ 5ක් පිළිවෙලින් කියලා ගන්න කමන්න පිළිවෙලින් අංශක 130 අංශක 140 කමාද දා ලියා ගන්න ඉස්සරහට किसी तरह किसी हाथले किसी विषय सी या किसी दहाय वे इतिरिक्त कौन तूने समान वे नाम एक रमली आगे नहीं आने इतिरिक्त कौन तूने समान वे नाम इन एक का आगे ये सोया ने इतिरिक्त कौन तूने समान वे नाम इन एक का अगय सोयान्न इतनी कौन तुम समान है इनम इन एक का अगय सोयान्न लेसी ने ओ लेसी हरे ओन्न पुते आगर अष्टाश्रय के न पाद अटा पाद अटक तीन बहुवस्य के අභ්‍යන්තර කෝණ කීයක් මේ වෙද්දි දන්නවද අපි? පහක් දන්න. ඒතර අපි දන්නවා පාද 8 නම් බහුවස්සේ කෝණත් කීයක් තියෙද? කෝණ 8. හරිද? ඕනෑම බහුවස්සේක එක දන්නේ නැත්නම් කොහෙන් හරි ලියලා තියාගන්න. ඕනෑම බහුවස්සයක පාද ගණනයි කෝණ ගණනයි මොකද වෙන්නේ? සමානයි. පාද ගණනයි කෝණ ගණනයි සමානයි. පාද 3යි නම් කෝණ 3යි. කෝණ කියන්නේ අභ්‍යන්තර කෝණ හොඳේ. කෝණ කියන්නේ අභ්‍යන්තර කෝණ. පාද 3 නම් අභ්‍යන්තර කෝණත් 3යි. පාද 4 නම් අභ්‍යන්තර කෝණත් 4යි. පාද 5 නම් අභ්‍යන්තර කෝණත් 5යි. පාද 6 නම් අභ්‍යන්තර කෝණත් 6යි. එහෙනම් පාද ගණනයි අභ්‍යන්තර කෝණ ගණනයි සමානයි. හරි. මේ වෙද්දි කෝණ 5ක් ගන්නෝ. ඉතිරි කෝණ 3 මොකද්ද වෙනවා කියන්නේ? සමාන වෙනවලුනේ. එතකොට මට මේකට සමීකරණයක් ලියා ගන්න තිබ්බනම් මරු
මොකද කරන්නේ ලියන්න පුළුවන්ද බැරිද පුළුවන් පුළුවන් මට කියන අෂ්ටාශ්‍රේ අභ්‍යන්තර කෝණ ලයික් එක කියන 180 අමතක නම් ටක් ගාලා හොයමු අමතක නම් දැන් හරිනම් පුතේ මේක අපි ගණන් වල හදන්න ඕන ඒ කියන්නේ ගාන කොහොම දීපු ගමන් අෂ්ටාශ්‍රේ අභ්‍යන්තර කෝණ ලයික් එක කියලා අපි ටක් ගාලා හදා ගන්න ත්‍රිකෝණේ චතුරස්‍රය තමයි ඕන වෙන්නේ නැත්තේ අනිත් ඒවා ශනිකව හදා ගන්න හරි ටක් ගාලා හදා ගමු අෂ්ටාශ්‍රේ අභ්‍යන්තර කෝණ ලයික් එක කියලා ගන්න අෂ්ටාශ්‍රේ අභ්‍යන්තර කෝණවල ඓක්‍ය කියලා අරගෙන ටග් ගාලා ගන්න අෂ්ටාශ්‍රේ අභ්‍යන්තර කෝණ ලයික් එක උත්තරේ හොයාගන්න හරි අෂ්ටාශ්‍රේ අභ්‍යන්තර කෝණ ලයික් එක ටග් ගාලා හොයාගන්න අපි දන්නවා 180 ක් එන්ඩින් දෙක සූත්‍ර දාන්නේ 180 වාරයක් අෂ්ටාශ්‍රේ 8යි 8න් 2ක් අඩු කරන්න 180 6ක් බිඳුවයි 6කට 48යි 1080යි ඔන්න අෂ්ටාශ්‍රේ අභ්‍යන්තර කෝණ ලයික් එක හොයාගත්තා. දැන් පුතේ අපි මොකද්ද කරන්නේ? මේ කෝණ පහක් ගන්නවනේ. ඉතිරි කෝණ තුන සමාන නම් ඉතිරි කෝණයක් කීය ගානේ ගමුද? x ගානේ ගමු. ඉතිරි කෝණයක් x ගානේ ගමු. එහෙනම් ඔන්න මම දැන් ලියනවා x දාන්න x දාන්න x. x දාන්න x දාන්න x. ඉතුරු ටික මේ ටික. ආ 130 දන 140 දන 120 දන 100 දන 110 සමාන කරන්න කීයටද 1080 සමාන කරා දැක්කනේ ආ ඒතර අභ්‍යන්තර කෝණ තුන සමාන නම් අර ඉතුරු කෝණ තුන සමාන නම් එකක් x ගන්න ගන්න x ගන්න ගත්තා මේ කෝණ 8 මේක තු කරා 1080 සමාන කරා 1 2 3 4 5 6 7 8 හරි දඩබඩ ගාලා කරන්න දැන් විසඳන මේ සමීකරණය සමීකරණයක් ගොඩනගා ගත්ත විසඳන දැන් x දන x දන x 3යි x 130 140 120 100යි 110 එකතු කරන්න 100යි 200යි 300යි 400යි 500යි 100යි 40යි 50යි 70යි 80යි 90යි x සමානයි 480 බෙදීම 3 4ට 1යි 18ට 3ව 6යි 0.1 x සමානයි 160යි ලියන දැන් වාක්‍යයක් එම නිසා එම නිසා හැබැයි ඕනෙත් නැහැ නවාශ්‍රයක අභ්‍යන්තර කෝණ හයක් පිළිවෙලින් නවාශ්‍රයක අභ්‍යන්තර කෝණ හයක් පිළිවෙලින් රෝමි ලක්කන් දෙකමේ ප්‍රශ්න අංක දෙකේ රෝමි ලක්කන් දෙක නවාශ්‍රයක අභ්‍යන්තර කෝණ හයක් පිළිවෙලින් පිළිවෙලින් 155 165 135 140 170 වේ එකයි දෙකයි තුන හතරයි පහයි තියෙන්නේ චුට්ටකින් චුට්ටකින් ඉගෙන ගන්න. නවාශයක අභ්‍යන්තර කෝණ 6ක් පිළිවෙලින් මේකේ දීලා
පොඩි ගැටලුවක් වෙලා තියෙනවා. එකතුව බැලන්ස් වෙන්නේ නැති වෙයි. පොඩ්ඩක් ඉන්න පුතේ මට තප්පරයක් දෙන්න ගාන මම හදාගත්තා. මම හදපු ගාන එකක් දාලා නැහැ. 155 හරි ඊළඟට 135 135 2 ලියන්න ඊළඟට ඉතිරි කෝණ තුනෙහි අගයන් සමාන වේ නම් ඉතිරි කෝණ තුනෙහි අගයන් සමාන වේ නම් ඉතිරි කෝණ තුනෙහි අගයන් සමාන වේ නම් in එකක ඉන් ඉන් එකක අගය සොයන්න ඉන් එකක අගය සොයන්න ඉන් එකක අගය සොයන්න හරි වැඩේ පටන් ගන්න මේ විදිහටමයි දඩබඩ ගාලා කරගෙන කරගෙන යන්න उत्तरे दान चट बॉक्स एक्स्ट्रा की याद बला ना वे विद्य महदान एक्स्ट्रा की याद बला नहीं හරි එක ළමයෙක් උත්තර දාලා හරි උත්තරේ එක්කෙනයි රේස් හෑන්ඩ් එකක් දාගන්න ඒ වගේම උත්තරේ හරි උත්තරේ තේවන්න මට හරිද කියලා බලන්න නිකන් රේස් හෑන්ඩ් එක විතරක් නැදී උත්තරේ එවන්නත් ඕන එක ළමයයි තාම එවලා තියෙන්නේ හැබැයි රේස් හෑන්ඩ් දෙකක් තියෙනවා 800 නෙමෙයි පුතේ වැරදි 800ක් නන් නෙමෙයි මොකද්ද මේ 120 බෙදීම බිඳුවයි කියලා දාලා තියෙන්නේ දනි දනිදු ඉතින් ඔයා දාපු එක මට පැහැදිලි නෑ අංශක සර් ආ අංශක දා අංශක ඕනේ නෑ අංශක නැතුව නිකන් දාන්න අංශක ඕනේ නිකන් දාන්න අංශක නැතුව හරි හිරුෂගේ හරි දනිදු හරි පුතේ ඔයාලගේ අංකෙත් එක්ක නමක් තියාගන්න මේ ඒතර මට නමින් කතා කරන්න පුළුවන් අංක ඉස්සරහා තියෙන්න ඕන හොඳේ ඔයාලා ක්ලාස් එකට ජොයින් වෙද්දී අංකය ඉස්සරහා තියෙන්න ඕන නම ඊට පස්සේ තියෙන්න ඕන සැප්තැම්බර් අංක ගත්ත නැති ළමයි ඉන්නව මේකේ අලුතින් ආපු ළමයි ඇරෙන්නත් පරණ ළමයිත් ඉන්නවා අද කසුන් එක වහලා හෙට
ගන්න පුළුවන් ඒ ගත්තේ නැති ළමයිට කාඩ් එක පුතේ මෙහෙමයි හරිද මම චෙක් කරන්න ගත්තේ නැහැ මට ඉතින් චෙක් කරන එක මහ දෙයක් නෙමෙයි ඕගොල්ලෝගේ මේ ලිස්ට් එක පාටිසිපන්ට් ලිස්ට් එක මගේ ළඟ තියෙනවනේ ඔයගොල්ලෝ ගේවපු ලිස්ට් එකත් මගේ ගාව තියෙනවා අද දවසේ සම්බන්ධ වෙච්ච අයගේ ලිස්ට් එකත් මගේ ගාව තියෙනවා හරිද ඉතින් ඕගොල්ලෝ හිතන්න එපා මට අහු වෙන්නේ නැහැ කියලා මම දන්නවා ඉතින් අර මම මොකුත් කියන්නේ නැහැ මේ හෙට සිට කසුන් එක ඇරලා තියෙන්නේ හෙට ඉඳලා. ඒකට ගිය මාසේ දැන් මේ ඔක්තෝබර් ගිය මාසේ පන්ති ගාස්තු ගෙවපු නැති ළමයිට ගෙවන්න පුළුවන් මොනවා හරි ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඒ ගැන මට දැනුවත් කරා නම් හරි. නිකන් හොරෙන් ඉන්නවට වඩා ඒක වැදගත්. අද කසුන් එක වහලද? අද වහලා පුතේ. හෙට සිට ඇරලා තියෙන්නේ හෙට ඉඳලා ඇරලා තියෙන්නේ හෙට ඉඳ හෙට උදේ 10 ඉඳලා ඇරලා තියෙන්නේ හරි සර් හරි අලුතින් ආපු ළමයි ඔක්තෝබර් වලට ගත්තම හරි මෙහෙමයි ඔක්තෝබර් නම් දැම්ම ඕනෙත් නැහැ මොකද ඔක්තෝබර් වල මම ටියුට් එකක් දානවනේ ඒතර ටියුට් එක දැම්මම තමයි පුතේ ඔක්තෝබර් එක අනිවාර්ය වෙන්නේ මොකද ටියුට් එකට තමයි මම දාන්නේ තාම ටියුට් එක දැම්මේ නැහැ සැප්තැම්බර් සෝරි ඔක්තෝබර් ටියුට් එක සම්භාවිතාව ඒ ටියුට් එක මේ සතිය ඇතුළත මම ටයිපින් වැඩ අවසන් කරලා මේ සතිය ඇතුළත කොහොම හරි දාන්න උත්සාහ කරන්නම් ටියුට් එක දැම්මොත් පුතේ මම ඕගොල්ලෝගේ ගෲප් එකේ දැනුවත් කරනවා ටියුට් එක දානවා නම් ගෲප් එකේ දැනුවත් කරනවා හරිද එතකොට ඒ ටියුට් එක යන්නේ ඔක්තෝබර් කාඩ් එකට හරි ළමයි ගොඩක් අරගෙන තියෙනවා හොඳයි very good එකසේවිස්සක් ආවා ගොඩක් ළමයිට ඇවිල්ලා තියෙනවා හොඳයි හදන්න ඕනේ නැහැ නේ නවාස්රේ නවාස්රේ අපි දන්නෝ නවාස්රේ අභ්‍යන්තර කෝණ ලයික් ය කීයක් දාවේ 1260යි හරි දැන් ආන් අර ටික ලිව්වා x දන කෝණ තුනයිනේ x දන x දන x දන්නේ නැත්තේ මේ තුන් දෙනා ඒ තුන් දෙනා සමානයි ඊට පස්සේ මේ ටික ලියාගෙන යන්න මේ ටික දන දාගෙන ලියාගෙන ගියා 1260 සමාන කරා ඔය සමීකරණය විසඳගෙන යන්න x ට එයි 120ක් හරිනේ මේක විසඳගෙන ගියාම x ට එයි 120ක් හරි හදන්න පුළුවන් තනියම ලේසි ගානක් ඒක ලියන පුතේ ඊළඟ ප්‍රධාන ප්‍රශ්න අංක 3 ඊළඟ ප්‍රධාන ප්‍රශ්න අංක 3 පහත බහු අස්රවල පහත බහු අස්රවල අභ්‍යන්තර කෝණවල ඓක්‍ය දී ඇත පහත බහු අස්රවල අභ්‍යන්තර කෝණවල ඓක්‍ය දී ඇත ඓක්‍ය දී ඇත එහි පාද ගණන සොයන්න එහි පාද ගණන සොයන්න පහත බහුවාශ වල අභ්‍යන්තර කෝණ ලයිකෙදී ඇත එහි පාද ගණන සොයන්න හරි රෝමි ලකන් 1 ඓක්‍යය 2340ක් වන ඔන්න පළවෙනි එක ඓක්‍ය 2340ක් වන බහුවාශයේ පාද ගණන අහන හරි අභ්‍යන්තර කෝණවල ඓක්‍ය තමයි පුතේ මේ දීලා තියෙන්නේ අපි මොකද්ද හොයන්න ඕනේ පාද ගණන හොයන්න ක්‍රමයක් කියන්න මට නිකමට අභ්‍යන්තර කෝණවල ඓක්‍ය හොයන සූත්‍රය දන්නවනේ මොකද සූත්‍රය 180 වාරයක් n ඍණ 2
මේක කාට සමාන කරා නම් හරිද 2340 මේක 2340ට සමාන කරන්න සිම්පල් එකම හොයාගන්න ඔන්න ක්‍රමයේ ඔච්චරයි හරි වැඩේ කරගෙන යන්න දෙ එකසිය අසූවෙන් බෙදන්න දෙපසම දැන් මොකද්ද කරන්නේ දෙපසම එකසිය අසූවෙන් බෙදනවා මේ පැත්තත් එකසිය අසූවෙන් එහා පැත්තත් එකසිය අසූවෙන් එකසිය අසූව එකසිය අසූව කැපිලා යනවා එන්ඩ්‍රින දෙක මේ පැත්ත 2340 එකසිය අසූවෙන් බෙදන්න බිංදුවයි බිංදුවයි කොහොමත් කැපිලා යනවා අංශකත් කැපිලා යනවා බිංදුවයි බිංදුවයි අංශකයි ඔක්කොම කැපිලා 2340 18 බෙදලා ගන්නක් දාලා විසිතුනට 18 එකයි එක්වරක් 18 18යි 13 18 19 20 3 5ක් ඉතිරි 54ට 10 8ව 3ක් වෙනවා 3යි 3 වරක් 18 8 10 24 න් 4 දෙයක් ඉතිරි 3 වරක් එක 3යි 4යි 5යි 54යි වැඩේ හරි 13ක් වෙනවා 234 18 න් බෙදුනම 13යි ඍණ 2 දාන්න මේ පැත්තට 13 ධන 2 ඍණ 2 මෙහෙට ආව ධන 2යි 13යි 2යි 15 n සමානයි 15 පාද ගාන කීයද 15 හරි රොමි ලක්කන් දෙක රොමි ලක්කන් දෙක මම මෙතන වෙනස් කරන්නම් එයා අතන ඉතල ධන උනේ කොහොමද දෙක අපතේ අර n n සමානයි ඍණ n ඍණ දෙකනේ ඒක කොහොමද ධන උනේ ආ පුතේ මේ ඍණ දෙක තියෙනෝනේ අපිට n වෙනි යුක්ත කරන්න ඕනි ඍණ දෙක අයින් කරන දෙපසට මොන දෙක මොන දෙකද දාන්නේ ධන දෙක ධන දෙක ඒක අපි පුතේ අර චූටි කාලනේ කරන්නේ 7 වසරේ 8 වසරේ හරි පොඩි කාලේ එහෙම කරනවා ඍණ දෙක අයින් කරන දෙපැත්තටම ධන දෙක ධන දැන් ඉතින් 9 ළමයි ඉන්නේ දැන් 9 න් 10 ට යන ආ එතකොට අපි කරන්නේ ඍණ දෙක දඩස් දාන්නේ හා පැත්තට ඍණ දෙකේ හා පැත්තට යන්නේ පුතේ ධන ගාගෙන ඍණ දෙකේ හා පැත්තට යන්නේ ධන ගාගෙන ආ ධන දෙකයි ඍණ තිබ්බොත් ධන ගාගෙන යනවා ධන තිබ්බොත් ඍණ ගාගෙන යනවා එච්චර ඍණ දෙකේ හා පැත්තට ගියා සමානතාවයෙන් ධන දෙක හරිද මේ මේකේ පාද ගණන 15යි කියලා ලියන්න පාද ගණන සමානයි 15යි එකත් ලියලා දාන්න ඔය කොහෙන් හරි චූටියට n සමානයි 15යි කියන්නේ පාද ගණන 15යි රෝමි ලක්කන් දෙක 1980ක් වන හරි ටග් ගාලා වැඩේ පටන් ගන්න රෝමි ලක්කන් දෙක दास नमस्य अस्वक्मन रोमिला कंतु न महिंदार ना आई किन दास से किसी हटक वना හරි ටග් ගාල ඔය තුන හදලා දාන්න. බඩ බඩ ගාලා. පාද ගණන කීයද කියලා හොයලා දාන්න. පාද ගණන මෙච්චරයි.
දහතුනයි හරි සර් හරි 184ක් එන්නේ නේද දෙක සමානයි 1980 දෙක සම 180ෙන් බෙදලා දාන්න කැපිලා ගියා එන්නේ දෙක සමානයි 1980ට 180 වේවා බිංදුවයි බිංදුවයි කපලා දාන්න 198ට 18ෙන් බෙදෙන්න ඕනේ 11ක් ඔව් 11ක් එනවා 198 18ෙන් බෙදුණම 11ක් වෙනවා. ඍණ දෙක එහා පැත්තට දාන්න. ඍණ සමානයි 11 ධන 2. ඍණ දෙක මෙහෙට ආව 11 ධන 2. 11යි 2යි 13යි. පාද ගණන 13. ප්‍රමි ලක්කම් තුනත් හදලා දාන්න දරබඩ ගාලා. ඒක 14යිනේ. ඊළඟට බාහිර කෝණ කරන්න කලින් තියෙන රූප ටික ඉවරයි හරි හරි 14ක් ගත්තු ළමයා තුසන් රේස් හෑන්ඩ් දාගෙන පාද ගණන 14යි හදාගෙන බැරි වෙච්ච අය ඉන්නවද ඔන්න දැන් 18ක් 20ක් ඉන්නවා ඒ කියන්නේ 33ක් ඉන්නවා 21යි හිට කරගන්න බැරි ළමයි ඉන්නව මට පේන්නේ 20යි ළමයි 20 දෙනාටයිද මේක හදාගන්න පුළුවන් අයියෝ මොන විලි ලැජ්ජ ඇති වැඩද මේක හදාගන්න බැරි මෙන්න දරුව 180 ආරයක් එන්දින දෙක සමානයි 2160 දෙපැත්තම 180ෙන් බෙදලා දාන්න මේ පැත්තත් 180ෙන් එහා පැත්තත් 180ෙන් මං හිතන්නේ දඟලනෝ ඇත්තේ බෙදා ගන්න බැරි වෙන්නේ එන්දින දෙක බිංදුවයි බිංදුවයි අංශකත් එක්ක කැපිලා ගියා 216 නෝ ඕක පැත්තකින් ලියාගත්ත 18 න් බෙදුවා 21 ට 18 ඒක එකයි පෙරක් 18ට 18යි මෙතන 3ක් එනෝ 36ට 18 ඒක 2යි 12යි 12ක් එනෝ n සමානයි 12 ධන 2 14 හරිම සිම්පල් ෂෝට් ඇන් ස්වීට් කොච්චර බලන්න මේ හරිම ලේසි ඕන්න ඊළඟට ලියන ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්න අංක මං හිතන්නේ 4 වෙන්න ඕන නේ ප්‍රධාන ප්‍රශ්න අංක 4ද ප්‍රධාන අංක හතරනේ ද පහද හතර ප්‍රධාන අංක හතර පහත බහුවස්ත්‍රවල සංකේත මගින් දී ඇති කෝණවල පහත බහුවස්ත්‍රවල සංකේත මගින් දී ඇති පහත බහුවස්ත්‍රවල සංකේත මගින් දී ඇති කෝණවල විශාලත්ව සොයන්න
හරි. ඒ අර්ථයේ රෝමි ලකන් එක රූපය අඳින්නත් ඕන. හරි පරිස්සමෙන් ඇඳ ගන්න නැත්තම් වෙනස් වෙයි. වැඩිය රූප තියෙනේ මම දෙන්නේ නැහැ. මොකද රූප ඇඳ ඇඳ ඉන්න ගියාම වෙලා යනවනේ. මේ තියෙන පුතේ 1 2 3 4 5 6 ෂඩස්රයක් තියෙනවා. एक्स हो मैं पुते मुल दहाय अडुम गाने षडाश्रेटिन कंगवत मतक त्यागन अभ्यंतर कोण ऐक्य तो अपीट पुलवांग ओन नंग मैं षडाश्रे अभ्यंतर कोण ऐक्य अभी दोन हस्य विषय नेक अग्गा සමාන කරලා මේ x හොයාගන්න පුළුවන් මතකයි නම් හරිද මතක ළමයි එක සැරේ මේ සමීකරණ ලියලා 720ට සමාන කරලා උත්තරේ ගත්තර කමන්නේ ආයි අරක හොය හොය ඉන්න ඕනේ අභ්‍යන්තර කෝණ ලයික් එක කියන දේ කියලා මතක නම් ප්‍රශ්නයක් නැහැ මතක නැත්තම් හොයාගන්න මෙහෙම හැබැයි විභාගෙට මේ විභාගෙට කරද්දි ඒක හොයන්න හොඳ මොකද විභාගෙට එතනවත් ලකුණු වෙන් කරොත් එහෙම ඒ දෙවි මේක අරක වගේනේ ඔව් අලින් වගේම තමයි දෙකක් සමානයි අන් දෙකක් සමානයි අනිත් ඒවා ටික දිනා අන් මේ වගේ ගානක් හරිද ටක් ගාලා හොයාගන්න ටක් ගාලා හොයාගන්න समीकरण लिया दहायर विवाह එක හොයාගන්න මම දැන් එක හොයපු නිසා අපි දන්න නිසා මම එක සැරේ ලියන මේ ෂඩස්රයක් ෂඩස්රයක අභ්‍යන්තර කෝණ ලයික් එක කීයද කො 720 720 සමාන කරලා x හොයාගන්න කීයද කියලා x x 2යි x මේ ටික එකතු කරන්න එකතු කරලා x ට කීයද බලන්න එන්නේ एक इवर लमाइट तवा गाना दाला तीर नी මේ රූපය ගැන නම් මෙහෙමම ඒ කියන්නේ වෙනස් වුණාට කමක් නැහැ හොඳේ රූපේ කොමහරි මේ වගේ හැඩයක් එන්න අඳින්න ඇඳලා මේ කෝණ ටික දාගන්න
තව ගණන් තියෙන පුතේ මම ඒව ඊළඟ දවසේ හදන්නම් දන්නේම නැතුව වෙලාවත් ගිහිල්ලා අටවසර ළමයි මැසේජ් දානවා අද පන්ති නැට්ට කියලා හරි හරිද මේ දෙක හදාගෙන ඉන්න හෙට හෙට සාකච්ඡා කරන්නම් ඉතුරු ටික හෙට ඉතුරු ටික හදනවා මේ හෙට මේ පාඩම ඉවරත් කරනවා හෙටින් ඉවරයි පාඩම අපිට ලබන සතියේම සම්භාවිතාව සෙනසුරාදා කරන්න පුළුවන් හරි එහෙනම් පුතේ හැමෝටම ආයුබෝවන් විසරණයි ආයුබෝවන් 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 ආයුබෝවන්